මංකන මම පොඩි හැඳින්වීමක් කරාද මන් මතක නැහැ හරි මෙතනින් දැන් පටන් ගමු අද මේකෙන් තියෙන ගණන් හදලා මේක පුළුවන් වෙලා තමයි නවත්තන්නේ හරි ගාමිතාව කියන එක මීට ඉස්සෙල්ලා අපි දන්නවා හරි ගාමිතාව කියන එක මීට ඉස්සෙල්ලා හම්බුණා නිව්ටන්ගේ නියමවල හරි නිව්ටන්ගේ නියමයක් තියෙනවා මොකද්ද ගාමිතාව වෙනස් වීමේ සීග්‍රතාවය බලය හරි ගාමිතාව වෙනස් වීමේ සීග්‍රතාවය බලය කියන එකක් F සමානයි mv ඍණ mu බෙදීම p හරි ගම්මිතාව කියන්නේ ඒක ගම්මිතාව වෙනස් වීමේ සීග්‍රතාව සීග්‍රතාව කියන්නේ මේ කාලෙන් බෙදෙන එහෙනම් ගම්මිතාව කියන්නේ ස්කන්ධේ වාරය ස්කන්ධේ වාරය ප්‍රවේශය ඔබ තමයි ගම්මිතාව හරි ගම්මිතාව කියන්නේ නෝ එහෙනම් වෙන සමීකරණ අපි හිතමු මෙහෙම දෙයක් ශක්ති හානියක් වෙන්නේ නැත්තම් මාකරි බලයේ වෙනස් වීමක් වෙන්නේ නැත්තම් ආරම්භයේ නිවිච්ච ප්‍රමාණය අවසාන ප්‍රමාණයට සමාන වෙන ගමිත හරි මම කියන දේ පොඩ්ඩක් තේරෙන්නේ නැහැ හරි බැව ගණන් හදනකොට තේරෙන්න ඕන අපි හිතමු මෙහෙම දෙයක් වාක්කාරී වස්තුවක් තියෙනවා එයා ටික වෙලාවක් ගියාම දෙකට කැඩෙනවා දෙකට කැඩෙනවා න්‍යාගි ස්කන්ධේ m1 න්‍යාගි ස්කන්ධේ මේ ප්‍රවේගයේ v1 ඊට පස්සේ මෙන්න මෙයා කරනවා m2 කියලා ප්‍රමාණයකට මෙයා m3 කියලා ප්‍රමාණයක් කරනවා මෙයාම කැරි දෙකකට කැඩෙනවා කැඩිලා මෙයා යනවා b2 වේගයක මෙයා යනවා b3 වේගයක හරි සම්පෘත් බලයක් නැත්තම් හරි ගම්මිතාවේ සංසිතික වෙන්න නම් සංසිතිකයි කියන්නේ මොකක්ද හරි ඒකෙන් පටන් ගමු සංසිතිකයි කියන්නේ ස්ථිරයි වෙනස් වෙන්නේ නැත ගම්මිතාවේ ස්ථිරයි හරි රේඛීය ගම්මිතාවේ ස්ථිරයි ඒ කියන්නේ රේඛීය කියන එක ගන්නවද තලකනු ලබන දිශාව මේකට තලකනවා නේද දැන් මෙයා මෙහෙට යනවා මේ පැත්තේ තියෙන ගම්මිතාව ඉස්තිරයි. හරි ඕක පටලවගන්න. ඒක හරි සරලයි. කතාව සරලයි. හරි මම මේ කියන්නේ ටිකෙන් ටික තියෙන ටික කියනවා. ඒවා ගොඩාක් වැඩ. රේඛීය කියන්නේ තලකුණු ලබන දිශාවට බලයක් නැත්තම් සම්පූර්ණ බලයක් නැත්තම් එයාගේ ගම්මිතාවේ වෙනස් වෙන්නේ නැත. හරි ගම්මිතාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තරොන් මෙහෙම ගියා මෙයා දෙකට කැඩුනා සම්පූර්ණ බලයක් නැහැ එහෙනම් අවසානයේ මෙහෙම වුණා හරි m2 කැලකට ගන්න m3 කැලකට ගන්න v2 වේගින් ගියා v3 වේගින් ගියා එහෙනම් මේ වෙලාව කියනවා m1 v1 සමානයි m2 v2 ධන m3 v3 හරි ඔහොම කියනවා ආරම්භක ගම්මිතාවෙ මෙන්න මෙයා සමාන වෙනවා අවසාන ගම්මිතාවල වේගයකට මම මේ දිශාවට කරන්නේ මේ මම ඩයිජි කිව්ද ඕක තමයි ගම්මිතාවේ සංස්තිතිකය කියන තේරුම මේ පොඩි සමීකරණය මේ පොඩි හැබැයි මේකේ ගණන් නම් පොඩි නෑ හරි තියෙදි තියෙන ඔච්චරයි හරි ගම්මිතාවේ සංස්තිතිකය ඕක මේ මෙතන ඔප්පු කරත් එහෙම මෙතන ඔප්පු කරන්න පුළුවන් මේකේ ගම්මිතාව සංසිඳයි කියලා හරි කොහොමද f සමානයි mv ඍණ mu බෙදීම t ඔක තමයි සමීකරණය බලයේ බිඳුව විට එහෙම නැත්නම් බලයේ බිඳුව විට mv ඍණ mu බෙදීම t t වාරයක් බිඳුව කියලා කියන්නේ බිඳුවයි mv ඍණ mu ස්කන්ධේ වාරයක් අවසාන ප්‍රවේගයේ ඍණ ස්කන්ධේ වාරයක් ආරම්භක ප්‍රවේගය හරි එහෙනම් මෙයා මේ පැත්තට ගමු mu සමානයි mv ආරම්භක ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාව මොකක් වුණාමද බලය බිඳුව වුණා හරි
බලය බිඳුව නම් රේඛීය ගම්මිතාවේ සංසිති කරනවා හරි එහෙනම් ගම්මිතාව කියන්නේ මොකද්ද පොඩි කාර්යයක් අපි ගණන් ගන්නේ ස්කන්ධේ වාරයක් රේ හරි එහෙනම් ඔන්න බලය බිඳුව විතර කියන එක මෙතනින් ගන්න පුළුවන් නිව්ටන් නියමනේ ගන්න F සමානයි mv ඍණ mu බෙදීම t ඔය කියන්නේ මොකද්ද ගම්මිතාව වෙනස් වීම සීතල බලය වේ හරි ඔය ඩෙෆිනිෂන් මතක තියාගන්න ඇතු මේ සමීකරණ මතක තියාගෙන යන්න එපා හරි කිසිම වෙලාවක මේ සමීකරණ මතක තියාගෙන යන්න එපා මේ ඉන්දිය අකුරු මේවා අමතක කර කියන දේ මතක තියාගන්න ගම්මිතා වෙනස් වීම හරි සීඝ්‍රතාව කාර්ය බෙද එහෙනම් බලයේ බිඳුව විට ඔන්න බලයේ බිඳුව කරා බිඳුව සමානයි mv ඍණ mu බෙදීම t එහෙනම් t වලින් මෙහෙට වැඩි කරන්න පුළුවන් එහෙනම් t වාර බිඳුව කියන්නේ බිඳුවයි බිඳුව සමානයි ගම්මිතා වෙනස එහෙනම් අවසාන ගම්මිතා ආරම්භ ගම්මිතා සමානයි අවසාන ගම්මිතා එහෙනම් රේඛීය ගම්මිතා සම්පතික මූල ධර්ම කියන එකක් තියෙනවා හරි ඔච්චරයි ඔය තියර තියෙන්නේ හැබැයි ඔකෙන් අපි ගණන් හදමු හරි ටියුට් එක තියෙනවා ඊට අපි දැම්මා ඒකේ ගණන් ගොඩාක් තියෙනවා දැන් හදන්න යන්න මුලින්ම ලියාගන්න රේඛීය ගම්මිතා සම්පතික මූල ධර්ම रेखीय गम्यता सांस्कृतिक मूलधर्म हम मैं ये लिखकर प्रकट कर दिया देने लेकिन गाना हदला ताऊ मैं के तेरुंगा है बस ये दिन पर चमत्कार तो करने पे तो गाना हदला ताऊ दिन तीर यहाँ मदद कर मामे ये लोग काले करे ये बार आते मामे ये लोग काले गुड़ा तीर क्या है मगे ऐसे कम में गाना हदला ताऊ मैं आस ඒක ගොඩ දාගත්තා ඊට පස්සේ මම ක්ලාස් කරන්න ගත්ත පස්සේ තමයි තියරි කියවන්න ගත්තා. අකෝ ඒ දවස්වල ටියුට් වල මේ ගුරුවරු අපිට දීලා තියෙනවා. ඒක දන්නේ තුක. මෙහෙම ඒවා තියෙනවා. හරි. ලියන්න. නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවය ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවය බලය වේ මේ අනුව මේ අනුව යම් අවස්ථාවක බලය සමානයි බිඳුව උට බලය ශුන්‍ය වූ විට නැත්නම් x සමානයි බිඳුව වූ විට බලය සමානයි බිඳුව විට සමාන බිඳුව විට ගම්මිතා වෙනස් වීමක් සිදු වී නැමැත හරි ගම්මිතා වෙනසක් සිදු වී නොමැත කියලා මෙතෙන් ඉඳලා පටන් අරගෙන මෙතනට එන්න. හරි. මේක දැන් මම කිව්වේ F සමාන mv ඍණ mu බෙදීම t. මා බලයේ බිඳුවයි. එහෙනම් මෙන්න මෙන්න අන්තිමට ආරම්භ ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාව. न्यूटन के पहले नियम में ओके किया देन बुला न्यूटन के पहले नियम का क्या है बाहरी रासमुत्री तो माले की इतराई वस्तुओं के चलते विरास कराने पुलवा सरल में की बोलते हैं वस्तुआ बाहरी रासमुत्री तो माले एक नेता एकाकार प्रवेगिंग हरी
නිශ්චිතතාවය හරි ඉන්නවා. හරි. ඒක වෙනස් කරන්න පුළුවන් බාහිර අසමතුලිත බලයකට විතරයි. බාහිර වෙනස් වෙනති බලයකට විතරයි එයාගේ චරිතය වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි තුම ඒකම බලේ බිඳුව වුණත් එහෙම යාගේ චරිතය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් බලේ බිඳුව නම් චරිතය වෙනස් වෙන්නේ නැහැ. මේ ස්කන්ධ සමානයි. එහෙනම් U සමානයි V වෙනවා. හරි. එහෙනම් ගම්මිත සමානයි ගම්මිත. ආයෙත් මේක පද හඳුන්වා ගන්න. M කියල කියන්නේ සලකනු ලබන වස්තුවේ ස්කන්ධය. M කියන්නේ සලකනු ලබන වස්තුවේ ස්කන්ධය. U කියන්නේ වස්තුවේ ආරම්භක ප්‍රවේගය. වස්තුවේ ආරම්භක ප්‍රවේගය. V කියල කියන්නේ වස්තුවේ අවසාන ප්‍රවේගය. अंतर्क्रियावान्हि यदन वस्तून्यन्युत्पद्धतिया मत बाहिर बल क्रिया नोकराइना बाहिर बल क्रिया नोकराइना एम वस्तुए रेखीय गम्यतावे नियतव पावती एम वस्तुए रेखीय गम्यतावे नियतव पावती ගයන් ගහනනේ මං කියන එක හසිත හරි ඔය අන්තිමට කියපු කතාව තමයි වැදගත්ම කතාව वस्तु ගැටෙනවා කියන්නේ ඔයෙන් තමයි ගණන් ගන්නේ වස්තු පුපුරනවා ගැටෙනවා පිටින් බල නැහැ එයා ඇතුලින් හදාගන්න බලවලින් තමයි වෙන්නේ ඒතර ගම්මිතා සංසිතික ඇති වෙන්න ගණන් තියෙනවා හරි අපි නම් මෙහෙම M1 ස්කන්ධයක් තියෙනවා V1 වේගයකින් මේ පැත්තට යනවා M2 ස්කන්ධයක් තියෙනවා. එයා මේ පැත්තට යනවා V2 වේගයේ. හරි. ඔන්න ඔහේ. එතන අපිට පේනවා මේ දෙන්න හැපෙනවා. හරි. මේ දෙන්න මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා දෙන්න හැපෙනවා. හැපෙනවා. ඊට පස්සේ හැපිලා මෙයා මම හිතන මේ පැත්තට යනවා. මෙතන අපි දාමු U කියලා.
ආරම්භකනේ U1 U2 මෙතන නම් V1 V2 V1 M1 V1 A කිහිපෙ මෙහෙයන් M2 V2 ගේ කිහිපෙ මේ පැත්තේ ඔන්නම වෙන හරි මේ තියෙන ගැටුමට පෙර මේ දෙන ගැටුමට පසු ඔන්නම මේ දෙන වෙන හැපෙනවා යන තර් මේ දෙන හැපෙනකොට අපි පිටින් බල දෙන්නේ හරි ඒ දෙන හැපිලා මොකක් හරි කක් හදාගෙන ආයි ඉච්චිලා යනවා ඒ කියන්නේ මේ දෙන අතර ප්‍රතික්‍රියා බලයක් තියෙනවා ආපස්සට බල හදා ගන්නවා යනවා ඒකට අපි බලපෑමක් කරන්න අපි බලපෑමක් කරන්න ඇගල කියන්නේ පිටින් බලයක් දෙන්නේ නැත්තම් මේකට රේඛීය ගම්මිතා සංස්කෘතික මූලධර්මයේ දාන්න පුළුවන් හරි එන ආරම්භයේ මං හිතන මේ පැත්තට ගිය හරි මේ වදයිශික අනිවාර්යෙන් දිශාව දාන්න ඕන ආරම්භක ගම්මිතාව මෙයාගේ M1 U1 මේ පැත්ත ඊට පස්සේ දාන්න කියලා දාගම මොකද දැනට M2 U2 හැබැයි මෙයා ඉන්නේ මේ පැත්තට මෙහෙටනේ මේ පැත්ත හරි මම මේ එකින් එක තියරි ගියා දෙන්නේ මේ කියන හැම වචනයක්ම වැදගත් හරි එකයි මේ යෝ නෙවෙයි හරි කියන කියන හැම වචනයක්ම වැදගත් ගානක් හදා ගන්න අපි හරි හරිම එනි ඊට පස්සේ මෙන්න ආරම්භක ගම්මිතාව ලියන්න ඊට පස්සේ අවසාන ගම්මිතාව සමාන වෙන්න ඉන්නේ බාහිර බලන තියෙන්න ඔන්න හරි මේ පැත්තට සැරගන්න මෙයා මෙහෙට යන M2 V2 A ගිහින් මෙයා මෙහෙට යන මෙයා ධන කියලා M1 V1 A ගිහින් මෙහෙට යන ඔන්න හමුණා හරි ඔන්න හමුණා එහෙනම් දැන් මේගොල්ලෝ මෙහෙම යනවා මේගොල්ලොත් මෙහෙම යනවා ඉතින් අපි මේක ගාන හදා ගන්න එක පැත්තට දිශාව හදා ගන්න අපි මේක පළවෙනි පාඩම ඉගෙන ගන්න M1 U1 ඍණ M2 U2 ඍණ දාගන්න දිශා මාර්ගය M2 V2 මේ පැත්තට ඍණ M1 V1 ඔන්න මෙන්න එතකොට කැටියමකට රේඛීය ගම්මිතාවේ දැම්මා මේ ඍණ දාන එන කතාව දිශාව සමග ඩිපෙන්ඩ් වෙනවා හරි දිශාව කොහොමද ආන්ගේ විදිය තමයි එයාගේ වැඩ කරන්නේ හරි ආන්ගේ විදිය දැන් මේක හදාගෙන හරි මේ ලියනවා M1 සහ M2 වස්තු දෙක M1 සහ M2 වස්තු දෙක එකිනෙක හා ගැටීම කියලා ගැටුමට පෙර කියලා මේක අඳගන්න ගැටුමට පසු කියලා මේක අඳගන්න රේඛීය ගම්මිතාවේ දාලා ඊටත් මේ ඍණ එන විදිහත් බලන්න හරි මෙහෙම තියෙනවා මට ඕනුනේ මේ පැත්තට දාගන්න ඔගලට මේ පැත්තට දාගන්න ඕනුනොත් එහෙම මෙයා ඍණ කරලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි අවසාන උත්තරේ වෙනස් වෙන්නේ නැහැ මම හිතුවේ මේ පැත්තට මේ පැත්ත හිතලා ඔන්න මෙයා ඉන්න අඳන මෙයා මං හිතන පැත්තට විරුද්ධ දැන් ඉන්න ඍණ ඉන්න දාලා ආපස්සට දැන් සමාන මෙයා මං හිතන පැත්තට මෙයා මෙහෙට යනවා මෙයා මං හිතන පැත්තට විරුද්ධයි නේද මෙයා ඍණ දැන් මෙතනට වෙනකන් ඉන්න හරි
හසිත අහගෙන ඉන්නේ නැත්නම් මම රෙකෝඩින් එක දාන්න එපා කිව්ද ඉන්නම් කරගෙන නෑ 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 අහගෙන නෑ නෑ අහගෙන ඉන්නේ එහෙම නැත්නම් උඹලා ටික වෙලා කිඳලා යනවා ඒ රෙකෝඩින් එක නේද එතන මට කම්මැලි මම ඊටත් බය බය ඉඳලා මම නම් අප සාමාන්‍ය පන්ති කරනට ඇහුණාද කියන එක ඕ ඕ කියලා කීපම මම හරි ආසයි මහා ආසයි නේ නැත්නම් මට කම්මැලි දැන් මේ පන්ති ඉතලා ඉදීම් සද්දන්නේ කොහෙන්ද පන්ති අනිත් ඒවා වල්පල් කියවන්නේ මාර්ගදී මගේ ප්‍රශ්න අහනවා අරක කොහොමද ගත්තේ මේක කොහොමද ගත්තේ ඇයි එහෙම බෙදුවේ ඇයි වැඩි කරේ කොහොමද එකපාර මම සාමාන්‍ය උත්තර දානවා එකපාර නිකන් ගහින් ගිලිනවද මෙහෙම මෙහෙමයි ඒ අහන්නවා ඇයි එහෙම දැන්නේ මොකක්ද එහෙම උනේ ඇයි හරි දැන් මේක හරිනම් මේ දෙන ගැටිලා මෙයා මේ පැත්තට යනවා කියලා දැන් ආයේ කී ගමිත සංසිති නීමේ දා මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා දෙන්නම වැඩිලා මෙහෙට යනවා හරි මේ විදිහට වුණොත් තේකී ගමිත සංසිති මූර්ධන්‍ය දාන අර කිවරන මේ කිවරල ඔබ දාන අවගේම හටාන කරන තව එක පන්තියක් තියෙනවා. ඒක ඉන්ඩිවිජුවල් එකක්. කියලා මම බයයි. මම කතා කරන විදිහට බයයි. බලක් එහෙම දන්නේ. ප්‍රශ්න අහනකොට බය වෙනවා. හරි. මේක බලන්න මෙයා කියමු ආරම්භි m1 u1 මෙහෙට ධන m2 u2 මෙහෙට අවසානයේ m1 v1 මෙහෙට ධන m2 u2 මෙහෙට හරි මම මෙහෙටම දානවා මම ඉස්සරදම මෙහෙට ඉන්න මෙහෙටම දානවා මම මෙහෙට දාලා පෙන්නන්න මෙහෙට දාන්න ඕනේ එහෙනම් මෙයා දානයි මම හිතර පැත්තට අපි ලෝණ පැත්තට දාන්න මෙයා ඍණයි අපි ලෝණ පැත්තට නෙමෙයි අනිත් දිශාවට එහෙනම් දැයිසික දිශා මාර්ගය ඍණ m2 u2 මෙයා ඍණ m1 v1 ඍණ m2 u නෑ v2 එහෙනම් v2 මම මේ දිශාවට දැම්මනො මෙහෙට ගන්නේ ඉතල මේ දැම්මේ මෙහෙට ගන්නේ ඉතල මෙහෙට දැම්මොත් එහෙම මම එකමඩ කියන්නේ එහෙනම් මෙයා ඍණ වෙනවා ඒ මෙයා මං හිතන දිශාවට නෙමෙයි මෙයා මං හිතන දිශාවට m2 u2 ඍණ m1 u1 සමානයි මෙයාත් මං හිතන දිශාව මෙයාත් මං හිතන දිශාව m1 v1 ධන m2 v2 මේ සමීකරණ දෙකම හරි මේක සම්පූර්ණ ඍණ වැඩි කරා මේක හරි ඒක ගම්මිතාරාන්තයේ නියමේ ඔච්චරයි හැබැයි ඕකෙන් ගණන් හදන්න බෑ හරි ඔය තීන් ටිකෙන් ගණන් හදන්න බෑ ඔච්චර තමයි තීන් උගන්න ඒකේ ගම්මිතා සංස්කෘතික නියමයි. ඔක්ක ගානක් තියෙන 2019. ඔගොල්ලෝ එතකන් හදන්නේ.
පනස්හයවෙනි එම්සිකියු මේ ගාන ටියුට් එක ගාන පනස්හය දොළහයි එම්එස්ටින් එක ප්‍රයෝගයකින් ගමන් කරන ස්කන්ධය හයයි කිලෝග්‍රෑම් වන අංශුවක් අටයි එම්එස්ටින් එක ප්‍රයෝගයෙන් ඉදිරියට යන ස්කන්ධය හයක් වන තවත් අංශුවක් සමග ගැටේ ගැටුමින් පසු අංශු දෙකම එකට ගමන් කරයි එකට ඇලිලලු යන්නේ අන්තිමට එකට ගමන් කරනවලු නම් අංශු දෙකේ පොදු ප්‍රයෝගයේ කොච්චරද කියලා අහන්න හදන්න බලන්න 56 මේ දෙන එකට ඇලිලලු යන්නේ අන්තිමට ඔය යන දිහාව යන්නේ ඇලිලල මෙයා 6යි මෙයා 6යි එක්කෙනෙක් 12ක වේගයෙන් එක්කෙනෙක් 8ක වේගයෙන් යනවා දෙපැත්ත එහෙම වදිනවා තිස්සයි ගාන හදන්න බෑ තම ශක්ති සංසිති ඉගෙන ගන්න තියෙනද ශක්ති සංසිති ඉගෙන ගත්ත දාට මේක මේ 2019 36 ඒ කියන්නේ 2020 තියෙන එකක් දෙදා සිස්සේ ගාන ගියා මේ ඔයද FB ගේම ගියා ඌ පෙන්දලා දෙදා සිස්සේ 23 වෙනි එල්ටි එක තියනවා බලාගන්න නැත්නම් කියන ඊළඟට මේක හදලි කරලා मोनी දෙදාස් දහට එත්ත ඉල්ලා දහට ගණන් දෙකක් කියලා නිවුටන් නියම 13 16 ඉගෙන හැම අවුරුද්දේ වෙනවා ඉගෙන මේ කාලේ වැඩක පනසයනි ගාන කියනවා මෙයා 12කින් එනවලු මෙයා 8කින් එනවලු MS ත්‍රිණේක ප්‍රේගනේ MS ත්‍රිණේක හරි මේ දෙන්නගෙම බර 6 කිලෝග්‍රෑම්ලු මේක දැන් ගාන හදාගන්න ඕන පොතේ මේ ගාන ලියාගෙන හදා හරි මේ දෙන්න අවසානයේ එකට එල්ලවලු යන්නේ 6 කිලෝග්‍රෑම් 6 කිලෝග්‍රෑම් කියන්නේ 12 කිලෝග්‍රෑම් හරි 12 කිලෝග්‍රෑම් වෙලා යන හරි අපි දාමු ආරම්භක ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාව ආරම්භක ගම්මිතාව මෙයා මෙහෙට
හය වැඩි කිරීම 12ක්. මම දැන් ලියන්නේ MV කියලා. හරි ස්කන්ධ වල ප්‍රවේගය. හරි. මම මේ අතරම දාන්නේ. එහෙනම් මෙයා ඍණ කියලා දැන් දැනගන්න ඕනේ. දැන් ආයි නැටුම නටාගෙන සමීකරණ ලියාගෙන ඍණ එනවා. එහෙම ඕනේ. මේ අත අපි සලකන දිශාවනේ ප්‍රතිරෝධ දිශාවනේ. එහෙනම් ඍණ 8 වාරයක් 6. හරි. ආරම්භය කියලා. අවසන් 12 වාරයක් පී. 12 වාරයක් පී. එනා තොරස්තරපා හැට හැත්ත දෙක අයරකට කියද අටරපා හතරයයි හතරේ සටයි සමන 12ක් පී අනේක කපාදාන් පුළුවන් දොලයි කපන්න देखा था कहीं हम तरह आये पीना हम तरह समान है भी समान है आये हम तरह हम देखा है इन्हें मैं आवश्यक नहीं आया नहीं देखा ये मिस करने के लिए गेम नहीं आता है मैं सामने करने में आता है मैं आया नहीं आता है मैं यात्रा दाना उत्तर का वो दाना उत्तर का ना अभी हाँ कितो पैसे ना मैं है ना देखा ये मिस करने के लिए गेम मैं पैसे टे आना उत्तरे उत्तरी गोना मदरिया उत्तरी ममा ආගෙන කන්ද මේ පැත්තට දාන්න. අන්න මෙහෙට දාන්න. හරි. මෙහෙට. මෙහෙට මෙයා යන්නේ එහෙම මෙයා දිනන. වෙන 6 වාරයක් 12. මම මෙහෙට නීතුයි. මෙයා මෙහෙට යන්නේ නැහැ බැලදිට. මෙයා මං හිතන පැත්තට මෙයන්. එහෙනම් එයා හොඳ කෙනෙක්. අට වැඩි කිරීම 6. එහෙනම් දාන්න. අවසානයේ මෙයා කොහේ යනවද දන්නේ අපි බලමු. කොහෙටද කියලා. 12යි. 12 වාරයක්. මෙන්න අන්තිම බර 12ක් වුණා. එහෙනම් මෙන්න 72යි වෙනයි. තන 48යි. සමාන 12ක් තියි. මෙයා මෙන්න තියාගමු. 12න් බෙද දාන්න. අතරයි. එහෙනම්
समान है ऋण देखा है पट में ऋण की कथा था वे न गानो मन से अलग में आता है ऋण देखो के वेगी या ये ना मैं अगर ऋण की कथा में कर दे अनिक पैसे की ये ना मन दम विधि है ने वे यानने अनिक पैसे ये तो कोड वे गान हाथों पीछे वाले तक ने अरे देखा है मिस्टर ने वेगी की मैं नहीं थे ना अदब विधि वाला दर ने අදපු ඉදි වරද්දක් කියලා මේ වැතර දාන ධන උත්තරයක් ආවා. හරි. අර වැතර ධාර්මිකල සමිත නැදුවන් පස්සේ ගා නැදුවම ධනාවන මේ වැතරේ ඉන වෙන්න ඕයි. හරි. අනේ නෑ ඒක ආන. මේකත් දා ගන්න හදාගත්ත නැත්තම්. बिंदु है මෙතන 180යි මෙතන 90යි 90ෙදී බිඳුව හරි 90ෙදී බිඳුව දැන් 12 වැඩි කිරීම බිඳුව එන v සමානයි බිඳුවයි මේ අතර බලපෑමක් නැහැ මෙයාගේ එහෙනම් මේ අතර දැම්මත් 6 වාරයක් බිඳුව ධන කිරණ මෙයා 6 වාරයක් එයන් බිඳුව මේ අතර මේ අට ඉන්නේ මේ අතර මට ඕනේ මේ අතරේ බෙදන්න එක. 6 වාරයි බිඳි. සමානයි. අවසානයේ 12යි. මේ දෙන්නගේ මිස්කන් දෙකට ඇරිලා යනවා කියන්නේ 12 වාරයක් b. හරි. 6 වාරයි බිඳු බිඳුවයි 6 වාරයි බිඳු බිඳුවයි උත්තරේ බිඳුව බිඳුව සමානයි 12ක් b. b සමානයි බිඳුවයි. හරි. ඒ කොයි අතරද මේ අතර එහෙනම් මේ අතර වෙනස් වෙන රේඛීය ගම්මිතාවය මේ අතර වෙනස් වෙන කියලා ගන්න බෑ. හරිද? එහෙනම් අපිට හිතන්න බෑ. මොකද අපි සලකන ලබන දිශාව මෙහෙට නම් මේක වෙනස් වෙන ආරම්භයේ ගම්මිතාවදී ඉන්නේ මේ තිරස් නම් අවසාන ගම්මිතාවේ තිරස් වෙන්නම ඕනේ. අවසාන ගම්මිතාවේ සම්පූර්ණයේ හරි ගමන්නේ තිරස් වෙන්නම ඕනේ. තිරස් වෙන්න බැහැ. ඇයි? ආරම්භයේ තිරස් නිසා. අපි නම් ආරම්භයේ තිරස් කියලා. එහෙනම් අවසාන ගම්මිතාවය තිරස් වෙන්න ඕනේ. ඒක තිරස් වෙනවා හරියන්නේ. හරි. ඕක තමයි 2022 ගණන් සීතුවේ. ඕක අමාරුයි කියලා FB ගේ ලොකුවර කතාවක් කිය. අපි ගන්න. දැන් ගාන කියා කියනකොට මතකයි ඕකේ මේකේ ඕන දෙයක් තියෙනවා ලියන්න මේ මේ වැඩ ගොඩක් අදක ඕන්නේ මේක වැඩන්නේ මොනවද නිකන් ඉලක්කම් කියලා එහෙම නෙවෙයි දැන් මේ MCQ කරනකොට දෙන්නේ
දිශාවට විභේදනය කරා. ඕන ලියන්න වස්තුවක ආරම්භක ගම්මිතාවය තිරස්නම් එම වස්තුවේ අවසාන ගම්මිතාවයද තිරස් විය යුතුමය. ආරම්භයේ තිරස් නම් අවසානයේ තිරස් වෙනවා. මේක ඔප්පු කරගන්නවා. මෙහෙට දෙන ප්‍රවේගය මෙහෙට බලපෑමක් නැහැ. එන බිඳුව බිඳුව එන අවසාන ප්‍රවේගය බිඳුව. එයා මෙහෙට යනවා. හැබැයි මෙහෙට යන්නේ කතාවන්නේ. හරි. හරි යන් එහෙනම් ගන්න අර ඉස්සර කිව්ව වාක්‍ය අනිත් පැත්තත් එහෙමයි වස්තුවක ආරම්භ ගම්මිතාවේ තිරස් නම් අවසාන ගම්මිතාවේ තිරස් වෙන්න ඕනේ දැන් තිරස් කියන කිව්වේ තිරස් වගේ නෝ අනිත් පැත්ත ඒක අනිවාර්යම ආයම් තියන්න දෙයක් යන්න ඕනේ නැහැ එහෙම නැත්නම් සයන්ස් කරන්න ඕනේ ආට් වගේ කරනවා නේ ආට් ළමයිනේ කියන එක එහෙම ලියා ගන්න එහෙම පාඩම් කරනවා එච්චරයි එකනේ දුක්කොට ආට් ළමයි ගන්නවා අඩු හිතනවා අඩු හරි 2020 23 MCQ එක කියනවා ප්‍රක්ෂිප්තයක් එහි පතේ ඉහළම ස්ථානයේදී හදිසිය සමාන ස්කන්ධ සහිත කැබලි දෙකකට පුපුරලා ගියා මෙන්න आरंभिक ස්කන්ධෙන් එක කැලල පාඩකට අනිත්ද කියන්නේ කොහොමද කියලා අහන මෙයා යන්නේ කොහොමද කොයි දිශාවට යන්නේ මම අඳිනා රූප දුන්න මෙහෙම එනවා එක කැලල පල්ල හැට වැටෙනවා අනිත් කැලල උඩ කියලාද එක ඊළඟ එක ආපස්සට වැඩෙනවා එකක් පහළට වැඩෙනවා එකක් ආපස්සට වැඩෙනවා ඊළඟ එක දුරට වැඩෙනවා පැටෙන්න තිබුණ මෙතනට දැන් වැඩෙන දුරට ඊළඟ එකේ මෙහෙම වැටෙනවා බද දුරයි අනම් වැටෙන ගැටේ ඊළඟ එකේ තියෙනවා වැටෙන තිබුණේ මෙහෙම හැබැයි උපුරුකු හිතා උඩ ගිහලා උහුම් වැටෙනවා ළඟට වැටෙනවා මෙයා දුරට වැටෙනවා මෙයා ළඟට වැටෙනවා उत्तरे उत्तरे मुका देखा
එයාව වීසි කරනවා මෙතනට උපරිම තැන උඩම තැන උඩම තැන ඉන්නකොට එකපාරට මෙයා පුපුරලන කැලි දෙයක සමාන කැලි දෙයකට වැරිලා කැල්ලා එක කැල්ල පල්ලෙහාට යන ගෙයින් පල්ලෙ හරි ඉතුරු කැල්ල යන්නේ කොහෙද කියලා මේකේ කියන ඉතුරු කැල්ල මෙයා උඩ යනවා උඩ ගිරට එක්කෙනේ පල්ලෙට යනවා අනිත් එක්කෙනා උඩ ගිරට මෙතන එක්කෙනේ පල්ලෙට යනවා අනිත් එක්කෙනා ආය ආපස්සට යනවා මේකේ කියනවා මෙන්න එක්කෙනේ පල්ලෙට යනවා එක්කෙනෙක් පල්ලෙහාට යනවා අනිත් එක්කෙනා මෙහෙම ඉස්සරහට යනවා මේක කියන එක්කෙනෙක් පල්ලෙහාට යනවා මෙහෙම කෙනෙක් පල්ලෙහාට මේක තමයි වැටෙන්න ඕන පාරයි හරිනම් වැටෙන්න ඕන පාර දැන් කැලි කියන එක්කෙනෙක් පල්ලෙහාට යනවා අනිත් එක්කෙනා උඩ කියන පල්ලෙහාට යනවා දුරකට මේක කියනවා එක්කෙනෙක් පල්ලෙහාට වැටෙනවා අනිත් එක්කෙනා උඩ කියන ළඟට වැටෙනවා හරි ඔය තමයි 2022 उत्तरे යසිරු කියන බන් උත්තර ඔලතර පාස් වේවර් කරනවා මේ යනවා පාස් වේවර් කරනවා කිව්ට් එක ගන්නත් හදනවා තීරටි ගන්න කරනවා ආයි ගහ ළඟද මේ පාරත් පටන් ගන්න තියෙන්නේ उडम लक्ष्य උඩම ලක්ෂයේදී මෙයාගේ මේ අතර ප්‍රයෝගයක් විතරයි තියෙන්නේ මෙහෙට නැහැ. උඩට නැහැ. මෙහෙට විතරයි. දැන් මෙතනදී ආරම්භයේ මෙයා පුපුරන්නේ ඉස්සෙල්ලා මෙයාට ප්‍රයෝගයක් තිබුණා නම් එයා තියෙන්නේ ඉරස්ස විතරයි. හරි. එහෙනම් ඉරස්ස අතර ප්‍රයෝගයක් එන්නේ කියන්නේ නැහැ කොහොමද? හරි. මේක කියනවා බලන්න බැහැලා. අවසානයේ නම් සිරස් එකක් එන්නේ කියන්නේ හරි ආරම්භයේ සිරස් එකක් නැත්තම් මෙහෙට විතර නම් තියෙන්නේ අවසානයේ මෙයා කෑමක් එන්න මෙහෙ පල්ලේ රටේ නෙවෙයි කියන්නේ වැටිලා ප්‍රශ්න
ගාන කියන මෙයා වැටිලා මෙයා කොහේ යන්නේ කියලා. මෙයා වැටිලා. එහෙනම් ඒක හරි. එහෙනම් මෙයා කොහේ ගිහිල්ලා මෙයාගෙන් පල්ලෙහාට ප්‍රයෝගේ කැන්සල් කරලා දාන්න. මෙයාගේ ගම්මිතාවේ පල්ලෙහාට මේ ගම්මිතාව. ඒක නැති කරලා දාන්න. හරි. ඒක නැති කරලා දාන්න. මෙයා මෙහෙටනේ ආරම්භිතුනේ. එහෙනම් මෙහෙටත් තියෙන්නත් ඕනේ. ආරම්භක ගම්මිතාවට සමාන වුණා නේද? අවසානේ තියෙන්න ඕන නම් ආරම්භයේ මේ අතර තිබුණා නම් අවසානේ මේ අතර තියෙන්නත් ඕනේ. හරි මේ පැත්ත ප්‍රයෝගයක් තියෙනවා මොකද ආරම්භයේ මේ අතර ප්‍රයෝගයක් කරන කොයිම ලක්ෂ්‍යෙද ඊට පස්සේ මේ පල්ලෙහාට එක්කෙනේ වැටෙන හින්දා එයාව කැන්සල් කරන්න උඩතර ප්‍රයෝගයකුත් තියෙනවනේ මේ දෙවී කියනවා ඩෑෂ් කියලා තමයි මේ ටූ කියලා තමයි එන් දීවා හරි එහෙනම් මේ දෙවී මිනිස්යාට දෙවී කියන්නට මේ අතර තමයි මේ අතර තියෙන්නේ එහෙනම් මේ දෙපැත්තම තියනවා කියන එක එහෙනම් මෙයා මෙහෙම යනවා එහෙම නැත්නම් තීම උඩ යනවා මෙයා තියෙනවා මෙයා තියෙනවා බාගෙන් උඩ ගිහිල්ලා මෙහෙටත් ගිහිල්ලා මෙයාත් බාගෙන් උඩ ගිහිල්ලා මෙහෙටත් ගිහිල්ලා හරි දැන් එහෙනම් මේගොල්ලෝ අයින් කරන්න පුළුවන් මොකද මෙයා උඩ ගිහිල්ලා එතන වැහැලා එහෙනම් මේ අතර මෙයාගේ ශුන්‍ය කරලා දාලා එක්කෙනෙක් පල්ලෙහාට එක්කෙනෙක් උඩට කියලා කියන බිඳුවයි හැබැයි මේ අතර ප්‍රයෝග කරන දසක් නැහැ එහෙනම් මේ වරණ කියලා අයින් කරලා දාන්න පුළුවන් ආරම්භයේ මෙයා තිබුණා අවසානයේ තියෙන්නේ මේ. ඒ කියන්නේ ගම්මිතා සංස්කෘතියනේ. මේ ආපස්තරපයි. ඒක වෙන්නම් නෑ. හරි. ඉස්සරහට කොහමද යන්නේ? මෙයා ඉස්සරහට යනවා. හැබැයි මෙයාගේ පල්ලෙහාට කැන්සල් කරන උඩද නෑ. කෙලින් මේ ඉස්සරහට කියලා තමයි වැටෙන්නේ. උඩට නෑ. මේ වගේ වෙලා පල්ලෙහාට දෙන්නේ. මෙයා උඩ යනවා පල්ලෙහාට. මෙයාගේ උඩ යනවා පල්ලෙහාට. හරි. උඩ යනවා පල්ලෙහාට. එහෙනම් අපේ උත්තර දෙකක් තෝරගත්තා. ඊට පස්සේ බලන්න මේ දෙන්නගෙන් කොහොමද වෙනස්? මේ දෙන්නගෙන් කොහොමද වෙනස්? අපි දැන් මේ අතර රීචි ගාමක සංස්කෘතික නියමය. ආරම්භයේ ස්කන්ධය M. ඊළඟම ආරම්භක ප්‍රවේගය V මේ අතර. අවසානයේ මේ අතට මෙයාගේ මෙතන ගම V1 ගත්තනේ V1 මේ අතට ධන M ආයෙත් දෙකයි ස්කන්ධ දෙකට ගන්නවා ස්කන්ධ දෙකට ගන්නවා අවසානයේ මේ අතට මොන M දෙකින් දෙකයි මංගත මෙයා V2 මෙයා V- කියලා. මේ අතර අපි දැන් කොහොමද සලකන්නේ? මේ අතර තියෙන V2 එක තා උඩට ඉන ධන MV- MV දීම V- අවසන් ඉදිරිම දෙක. ස්කන්ධ දෙකට ගන්න. ඔන්න ඔය ටික නම් එලාද. මෙයා උඩට. හරි. මෙන්න ගම්මිතා ටික ලියන්න ලියන්න ගියා. දිශාත් එක්කම ලියා ගන්න. දැන් මට උනේ මේ අතර විතරයි ඒවා. හරි. මේගොල්ලෝ ලම්බකයි. එහෙනම් මේගොල්ලෝ වැඩන්නේ. මෙයා වැඩන්නේ. මෙයා වැඩන්නේ. ලම්බකයි. මෙයා උඩට මෙයා පල්ලේ. මට උනේ මේ අතරේ. මේ අතර කොහොමද යන්නේ කියලා බලා ගන්න ඕන. එද මේ දෙන්නම හරින් මේ දෙන්නම උඩ කියලා වැඩනවා. උඩ කියලා වැඩනවා. මෙයා ළඟට වැටෙනවා මෙයා දුරට වැටෙනවා. මෙයා දුරට වැටෙනවා මෙයා ළඟට වැටෙනවා. හරි. එහෙනම් මේ අතර කොහොමද වෙන්නේ කියලා දැන් බලන්න. මේ අතර දැන් දුරට අග කතාව. එහෙනම් බලන්න. මෙයා වැඩන්නේ බිංදුවයි.
මෙතන බිංදුවයි මොකද මේ අතර අපි සලකන්නේ මේකට සලකමු mb සමානයි m බෙදීම 2ක් v2 එන m ට m කපල යනවා v2 කියන්නේ මොකද 2ක් v එහෙනම් මේ අනිත් මෙයා මේ පැත්තට යන ප්‍රවේගය කොච්චරද මුලින් ගියා වගේ දෙගුණයක් වේගින් මෙහා බර භාගයක් වෙනකොට ස්ටෑන්ඩඩ් දෙගුණයක් වෙලා අමාරු යනවා එහෙනම් මෙයා ළඟට වැටෙන විදිහක් නැහැ අනිවාර්යෙන් දුරට වැටෙනවා හරි අනිවාර්යෙන් දුරට වැටෙනවා මෙහෙම ගියලා ඔන්නම දුරට වැටෙනවා මේක මොකද වෙන්නේ මෙහෙම දිනන උඩ ගිහින් ළඟට වැටෙනවා එහෙම වෙන්න බෑ හරි ඔක තමයි 2030 MCQ එක ඔක අමාරුයි කියලා කිව්වා. හදා ගන්න බෑ කියලා කිව්වා. බෝ කැටි දියන්නේ. ගාණක් නැහැ. හරි. මේ වලට හදාන ගාණක් තියෙන අපි. බෝ ගාණක් නෙමෙයි. ඉතින් ASCII අමාරු කියනවනේ. අමාරු නැහැ. හරි ලේ. ලියාගන්න मैं रेखीय गम्यता सांस्कृतिक ऐसे नाम आरंभ प्रक्षिप्ति इहलम लक्ष्यदि प्रक्षिप्ति इहलम लक्ष्यदि प्रवेगे තිරක් දිශාවට පමණක් පවතී. ප්‍රවේගයේ තිරස් දිශාවට පමණක් පවතී. තිරක් දිශාවට පමණක් පවතී. එනම් ගම්මිතාවේ තිරක් දිශාවට පමණයි. එනම් ගම්මිතාවේ තිරස් දිශාවට පමණයි. එනම් අවසාන ගම්මිතාවේද තිරස් විය යුතුය. සමාන කොටස් දෙකකට පිපිරීමේදී समान कोटा देवर पिपिनी में भी एक कोटा सा वी वन में गे सिरास्त पहाल बैठे ना අනෙක් ස්කන්ධයේ අනෙක් ස්කන්ධයේ ගම්මිතාවේ සිරස් සංරචකයේ ගම්මිතාවේ සිරස් සංරචකයේ මගින් මුල් කොටසේ
ගම්මිතාවය අගේ ශුන්‍ය කළ යුතුයි. ඒ කියන්නේ සිරස් දිශාවට ගම්මිතා වෙනස් වීමක් වෙන්න බෑ කොහොමද? එහෙම වෙන්න බෑ. ඒක ශුන්‍ය වෙන්න ඕන. ශුන්‍ය වෙයි. එනම් දෙවැනි කොටසට සිරස් සහ තිරස් දිශා දෙකටම ප්‍රවේග පැවතිය යුතුයි. එහෙම ඉතල අපිට පුළුවන් 4යි 5යි කියලා දෙන්න ගන්න. හරි. ඒක කීයද? දැන් ඔයාලා මේක මේ පොඩි එක ඇඳගෙන V1 එම්බෙදීම 2 V' ඊට මෙයා එම්බෙදීම 2 V2 කියලා අරගෙන මෙන්න මේක ලියාගෙන මෙන්න මෙතනට V2 සමානයි 2ක් V කියන දැන්ට. කියන එකට දැනගන්න. හරි ලියන්න. එනම් පිපිරීමෙන් පසුව දෙවැනි කොටස පිපිරීමට පෙර ප්‍රවේගයට වඩා නිගුණයක ප්‍රවේගයකින් තිරස් දිශාවට ගමන් කරයි. නිගුණයක ප්‍රවේගයකින් තිරස් දිශාවට ගමන් කරයි. ඒකෙන් තමයි හතරෙන් උත්තර ගන්න. හරි. ඔන්නෝ තමයි 2020 MCQ 23. මේ ගාණෙන් ගොඩ දාගන්න පුළුවන් ගොඩාක් දේවල්.
මිලිස මේක අහගෙන මේක හරිද මිලිස හරි ඒක මතක ගියා මට අවුද්ද මතක නැහැ ඔකේ හරි දෙනවා මේ කොයි දිනම් බෝල් එකක් පිපිරුවා ගී කොහෙද දෙන්න පුළුවන්ද කියලා බලන්න 2022 නැත්නම් 2000 මේ දෙක හරි 2005 හරි දැන් හදන ටියුට් එකේ හැටේක හැටේක කියනවා සුමට තිරස් තලයක් මත ඇති ස්කන්ධය මෙට්‍රික් ටන් 9ක් වන හරි කිලෝ 9000ක් වන කාල තුවක්කුවකින් 5 කිලෝග්‍රෑම් බරැති උණ්ඩයක් 600 ms වේගයක ප්‍රවේගයෙන් තිරස් විදුල ලැබේ තුවක්කුව චලන වීම සඳහා සවිකොට ඇති දුන්නක් නිසා තුවක්කුව 20 සෙන්ටිමීටර ආපසු ගමන් කිරීමෙන් පසු නවතී දුන්න තුවක්කුවේ චලිත විරුද්ධව නියත බලයක් ඇතිවෙනු ලැබේ නම් එම බලය සොයන්නලු හරි එමේ බලය සොයන්න බලය නියතයි මේ මේ ටියුට් එකේ තියෙන ඔය ගණන් ටික එකිනෙකට වෙනස් හරි මරු ගණන් ටිකක් තියෙන්නේ ඕක ටික පුළුවන් නම් MC එකේ ඕන එකක් කොට දාන්න පුළුවන් හරි වගේ ගේමින් කියන ඔය ගානට චලිත සමීකරණ හිතන් ඕන. දැන් හිතන් ගොහම අවුල් ලගේ. හරි චලිත සමීකරණත් ඕනේ. හිතන් කියන්නේ අපි ජනාධිපති. හැටේක මෙයාගේ බර 9000 කිලෝ පයි කිලෝග්‍රෑම්
උණ්ඩයක් මෙයාගේ ඇතුලේ ඉන්නවා. හරි. එයාව විඳිනවා තිරස්ස නේද කියන්නේ. තිරස්ස. කාලතුවක් කොහොමද මෙහෙම හරවලා තියෙන්නේ. ICIM ශ්‍රේණියක වේගයෙන් කිලෝග්‍රෑම් 5ක එකක්. එකෙනෙක් විදිනවා. හරි, උණ්ඩයක් විදිනවා. තුවක්කුව චලනය සඳහා සවිකොට ඇති කොටස 3 නිසා සෙන්ටිමීටර 20ක් ආපස්සට ගමන් කරනවා මෙයා. මෙයා අපි දන්නවා අරයා උණ්ඩේ ඉස්සරහට යනවා මෙයා පිටිපස්සට යනවා. සෙන්ටිමීටර 20ක් පිටිපස්සට ගියාලු ගිහින් නැවතුනාලු. ඒ කාලය තුල මෙයාගේ බලය නේතයි. හරි. මේ වැඩි කරන්න දුන්න බලය නියතයි කියලා කියනවා. හරි. බලය නියත නම් ස්කන්ධ වෙනස් වීමක් වෙලා නැත්නම් හරි. උඩේ ගියාට පස්සේ මෙයාට දෙන බලය නියතයි. එහෙනම් මෙයාගේ ටොන් නම්ීම තමයි. හරි. එහෙනම් බර නියතයි. එහෙනම් F සමාන MA M නියතයි. බලය නියතයි කියලා දීලා දෙන ගාණේ. එහෙනම් තරණේ නියතයි. හරි. තරණේ නියතයි. එහෙනම් අපිට චලිත සමීකරණ දාන්න පුළුවන්. එයි. තරණේ නියතේ වල විතරයි චලිත සමීකරණ දාන්න පුළුවන්. හරි. චලිත සමීකරණ ඉගෙන ගන්න කාලෙම කියන්නේ. චලිත සමීකරණයක් දාගන්න පුළුවන් ඉන්නේ තරණේ නියතේ වල විතරයි. බිංදුව කියන්නේ නියතයි. තරණේ බිංදුව හෝ නියතයි. හරි. ඒකට චලිත සමීකරණ දාන්න පුළුවන්. හරි එහෙනම් මේකට දාන්න පුළුවන් අපෙන් අහන්නේ මොකද්ද බලය කොච්චරද කියලා අහන්නේ කොච්චර බලයක් දුන්නද මෙයා තල් වෙලා යන ඉස්සරහට හරි නෑ මෙයා පිටිපස්සට යනකොට කොච්චර බලයක් දුන්නද කියලා අහන්නේ ඒක නවත්ත ගන්න නැත්නම් මෙයා පිටිපස්සට වීදි දානවා 20යි සෙන්ටිමීටර 20යි දුර ගිය විතරේ ගිහින් තියෙන්නේ ඉතරේ ගිහින් නැහැ නේද ප්‍රතිරෝධී බලය දිහා මෙයා නවත්තගෙන ඉඳලා තියෙනවා. හරි නැත්තම් උණ්ඩේ දුන්නා මෙයා අපතර යන්නේ. එමේ නැහැ. හරි. එහෙනම් මේ බලය කොච්චරද කියලා අහන්නේ. නෑ F සමාන mv වෙන mu බෙදීම t. හරි. අපිට ගම්මිතා සංස්කෘතිය දාලා මෙයාගේ ප්‍රවේග හොයාගන්න පුළුවන්. හරි. සාමාන්‍ය ප්‍රැක්ටිස් නැති ඉන්න මේ කියන දේවල් තියෙන්නේ. අපි දාලා ප්‍රවේගය හොයාගන්න පුළුවන් මෙයාගේ ගම්මිතා සංස්කෘතිය. හරි. ඊට පස්සේ මෙයා මොකද ඒ ප්‍රවේගයෙන් පටන් ගන්නන්නේ? නියත ප්‍රතිරෝධී බලයක් නිසා ශුන්‍ය වෙනවා. අවසාන ප්‍රවේගය. නවතිනවා. එහෙනම් අවසාන ප්‍රවේගයෙන් ගන්න බිඳුව. ආරම්භ ප්‍රවේගයෙන් ගම්මිතා සංස්කෘතිය ගන්න පුළුවන්. ඒකත් හරි. චලිත සමීකරණයක් දාලා අපි දැන් මෙයාගේ දන්නවා ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය. විස්ථාපනයක් දන්නවා සෙන්ටිමීටර 20ක් ගිහිල්ලා එහෙනම් චලිත සමීකරණයක් දාලා අපිට පුළුවන් t හොයන්න t හරි t දන්නවා කියලා කියන්නේ මොකද්ද අපිට පුළුවන් f හොයාගන්න මොනවද තමයි ක්‍රමෙ ගම්මිතා ලෙස විචිකිතා බලන්න බලන්න අහන්නේ අපි නේද දන්නවා මෙයාගේ ගම්මිතා සංස්කෘතිය ආරම්භක ගම්මිතාවේ සමානයි. මේව ලියන්න විභාගෙ විදගත්. හරි. ලකුණු හම්බෙන්නේ නැහැ මේව ලියුවා කියලා. හැබැයි මේක පටල වෙනවට අපිට හොඳයි. කියන්න. ආරම්භක ගම්මිතාව සමානයි අවසාන ගම්මිතාව. අවසාන ගම්මිතාව. ආරම්භයේ කාලතුවක්ව නිශ්චලතාවයේ ඉන්නා කුණ්ඩයත් ආතල් දෙකේ ඉන්නවා. අවසාන මොකද උනේ? කාලතුවක්කො මෙහෙට යනවා උණ්ඩේ මෙහෙට යනවා හරි මං දාන මෙහෙට එන උණ්ඩේ මෙහෙට යනවා පහ වැඩි කිරීම 600 කින් යනවා තමයි කාලතුවක්ක මෙහෙට යනවා 9000 වැඩි කිරීම b අපි ඒක දන්නේ ඒක තමයි ඔය u කියලා ගන්න හරි u මෙයා යානමක ප්‍රේකින් මෙහෙට යනවා නියු කියලා. එහෙනම් මෙයා මෙහෙට ගමු. හරි. තන මෙතන දාන්න. ඉත
තාම දන්නේ නැහැ මෙතන ඍණ එනවාද කියලා. හරි. මෙතන අත ඍණ එනවා. මෙයා ඍණ. හරි. ඒක ෂුවර්. මොකද අපි සරකන දිශාවනේ අනිත් පැත්තට ගිහලා එනවා. මෙයා යන්නේ. අපි දන්න තින්ද දන්නේ කියලා දන්න. මෙයා මෙහෙට ගම. පහාඩි කිරීම 600 ඍණ සමානයි 900යි U. බිඳු දෙක කැමෙනවා 3යි වත් 3යි 3 වත් 1යි 5තර දෙක 10යි 10 බෙදීම 3යි. තමයි U. කාලපුවක් වේ ආරම්භක ප්‍රේරි. 10 බෙදීම 3යි. හරි. එහෙනම් අපි දැන් දන්නවා V දන්නවා බිඳුවයි U සමානයි 10 බෙදීම 3යි. S සමානයි 0.2යි මීටර් සෙන්ටිමීටර 20යි කියලා කියන මීටර් 0.2යි අපෙන් අහන්නේ A A නෙමෙයි T මොකද ගන්න තුන S සමානයි U ධන V බෙදීම 2ක් T එක ගන්න පුළුවන් හරි නැස් කියන්නේ 0.2යි U කියලා කියන්නේ 10 බෙදීම 3යි V කියලා කියන්නේ බිඳුවයි යට දෙකයි ටී මේ මේ දුර කරන හරි ඒවා මහ දේවල් නෙමෙයි මෙයා මෙහෙට වැඩි කරා 0.4යි 10 බෙදීම 3 වාරයක් ටී මෙයා මෙහෙට වැඩි කරා 1.2යි 4 12.2යි බෙදීම 10යි ටී ටී සමානයි 0.12යි තප්පර ඔන්න ටී ආ දැන් දැන් එනම් පුළුවන් මෙහෙම කර. F සමානයි MV ඍණ MU බෙදීම T. මෙයාට දුන්න බලය නේද? නවත්ත ගන්න. F ස්කන්ධේ 9000යි. ආරම්භ අවසන් ප්‍රේරකේ බිඳුවයි. හරි. ඍණ ආය 9000 ආරම්භක ප්‍රේරකේ 10 බෙදීම 3යි. කාලෙ කීයද? බිංදු ඇල සම 1යි 2යි. ඔන්න. මෙයා බිංදුවෙන් එන 900යි ඍණ 9000යි වැඩි කිරීම 10 බෙදීම 3 වැඩි කිරීම ප්‍රදේශම 1යි 2යි. ඍණ දායිශික වල අපි ඒක දාන්න ඕනේ නැහැ හොයන එකේ. හොයන්නේ F නේ. එහෙනම් F එන්න ඕන හරියට. අපි දන්නේ F කියන්නේ ප්‍රතිරෝධී බලය. එහෙනම් ඍණ එන්න ඕන. හරි ආවා. අපි ඍණ දාගන්න යන්න අරගෙන. ඍණ එන්න ඕන. මෙන්න ඍණ කියලා ආවා. ඍණ කියලා ආවා කියන එක තේරුම. චලිත දිශාවට ප්‍රතිරෝධී බලය තමයි දෙන්නේ. හරි. මෙයා චලනේ මෙහෙන්නේ කාලතෝක්. ඊට කියන එපා එපා යන්න එපා. නවත්ත ගන්න. ප්‍රතිරෝධී බලය දුන්නා කියලා ඔප්පු වෙනවද? ඉන්නේ නේ. එහෙනම් මෙච්චර බලයක් තමයි දීලා තියෙන්නේ. ඔය ප්‍රශ්න තියනවා නම් අහන්න. හරි. පස්සේ වීඩියෝ වලට කොට දා ගන්න. එහෙම කතාවක් නැහැ. ඒක බොරු කතා. හරි. දැන් ඊ පාර මම ඔන්ලයින් කරේ ඊට පස්සේ ආයෙ ගිහින් වලට ගියා පස්සේ මඤ්ඤා. මුකුත් බලන්නේ ලස්සන පොත්තර ලියලා තියෙන්නේ. අපුරු මුතු කැලා. හැබැයි ගල් කැටවත් නෑ උරුමි. නේද? මුකුත් පාඩම් කළා. ඒ ගාන හදාගන්න. හදාගෙන මට ඕන ගන්න 66. 66 හැදුවොත් කොඩ. 66යි 67. ඔය ගණන් දෙකේ හදලා මට පෙන්නුවොත් මම පන්තිය අද මේ පාඩම මෙතනින් නවත්තලා ඊළඟ පාඩමට යනවා. 66 හදලා පෙන්නුවොත් 66 ට්‍රයි කරන්න. මම ඒක අහනවා එක එක්කෙනා මේ හැදුවද ගාන කීයද කියලා. ඉඳ හදන්න. ඒක හැදුවොත් මේක යාල නවත්තලා මම යනවා කාර්ය ශක්ති ක්ෂමතාව. විනාඩි 5ක් දෙන්න. හැබැයි අරලේදී. තේලි දෙකයි.
මේක හදාගන්න. හරි හැටහය යසිරු හැදුවද? ගයන්ග අධ්‍යාපනයන්නේ හැටහය කියනවා
චරිතය පිළිබඳ නිව්ටන් නියම 3 සඳහන් කර එම නියම ප්‍රයෝජනට ගෙන රේඛීය ගමිතා සංස්කෘතිය මූල ධර්මය අපෝහණය කරා. ඒක තමයි අද කරේ. S සමාන බිඳුව නැ MV සමාන MU කියලා ගන්න. ස්කන්ධේ 15 kg බල්ලෙක් ඉන්නවලු ස්කන්ධේ 30ක් ඌද දිග 5 මීටර් ඌද සමතල බෝට්ටුවක් පසුපස. හරි. සිටගෙන සිටි. ජලයේ චලනයේ නොවන විලක බෝට්ටුව නිදාසේ ඉපිලේ. හා. බෝට්ටුව අතරක ඉන්නවා. බෝට්ටුව ඉවුරේ ඇති කිට්ටුම ලක්ෂ්‍ය වෙත කෙලින්ම එල්ල වී පවතින අතර බෝට්ටුව ඉදිරිපස ඉවුරේ සිට 10 මීටර් දුරක් නුතී. දැන් සුනකයා ඉවුර දෙසට සෙමින් ඇවිදගෙන යනවලු බෝට්ටුව ඉදිරිපස දක්වා. ජලය සහ බෝට්ටුව අතර ඝර්ෂණ බල නොමැති නම් උපකල්පනය කර සුනකයා සහ ඉවුර අතර දුර කරණය කරා. සුනකයා සහ ඉවුර. මේ සුනකයා ඉස්සරහට ගියාන් පස්සේ දැන් කොච්චරද කියලා. හරි. මෙන්න ඉවුර. මෙන්න වතුර. මෙන්න බෝට්ටුව. බල්ලා මෙතන ඉන්නවා. ඉතල එයා යනවා මෙතනට. එයා ගිහින් පස්සේ එතනට අපෙන් අහනවා. ඉවුරයි මෙතන ඇතර 10 මීටර දිගක් තිබුණේ. දැන් අවසානේ කීයද කියලා. ආරම්භයේ බල්ලා මෙතන ඉන්නකොට මෙයාගේ මේත ගැනන කැලරින් ලා ඉවුරට තිබුණේ 10 මීටර. දැන් බල්ලා මෙතනට අහන පස්සේ මේ දුර කොච්චරක්ද කියලා අහන. හරි හරි ලේසි ගානක්. නිකම්ම හිතන් තියෙ. හරි. බල්ලාගේ බර කිලෝග්‍රෑම් 15යිලු. ඊට පස්සේ බෝට්ටුව කිලෝග්‍රෑම් 30යිලු. මේකේ දිග 5 මීටර්. හරි. 5 මීටර්. එහෙනම් මොනවද මේ දීලා තියෙන්නේ? බලන්න. සුනකී ස්කන්ධ දෙක සමතර බෝට්ටුවක පසුපස සිටින ජලයේ චලනය නොවන විටක බෝට්ටුව ඉවුරේ ලක්ෂ්‍යයට ගෙලින් නෙළුවේ ඇත. බෝට්ටුව ඉවුර තහම සුනකී ඇවිත් සෙමින් ඇවිදින යන ඉස්සරහට. හරි. එහෙනම් බෝට්ටුවට දාමු ගම්මිතා සංස්කෘතික නියමය. හරි. බෝට්ටුවට බලන්න. ආරම්භයේ බල්ලක් ජොලියේ ඉන්නා බෝට්ටුවක් ජොලියේ. ආරම්භක ප්‍රයෝගයක් නැහැ. හරි. ආරම්භයේ ජොලියේ. අවසානයේ බෝට්ටුවට ප්‍රයෝගිකුත් තියෙනවා බල්ලට ප්‍රයෝගිකුත් තියෙනවා. ඇයි බල්ලා ඉස්සරහට යනවා බෝට්ටුව පාරල යනවා පිටිපස්සට. බෝට්ටුව මෙහෙ යනවා පාරේලා බල්ලා ඉස්සරහට. හරි. එහෙනම් ආරම්භක ගම්මිතාවේ බිංදුවයි දෙන්නම ධන බිංදුව. අවසාන ගම්මිතාවේ 15 kg වාරයක් ප්‍රවේගය අපි දන්නේ. ඒක ප්‍රශ්න. අපි දන්නේ ප්‍රවේගය. හැබැයි අපි දන්න දුර 5 මීටර් දුරක්. t කාලය තුළ යනවා. විස්ථාපන වේදීම කාලය ප්‍රවේගය වෙනවා. හරි. හොඳයි. t කාලය තුළ 5 මීටර් දුරක් යනවා. හරි. ඒ වෙලාවට වෙයි නැහැ. හරි නේද? දාන දික අපි දන්නේ. ඒක අපි ගන්න එපා. හරි. මම හිතන මෙහෙම. බල්ලන් හිටියා. හරි. දාන. බෝට්ටුවේ ස්කන්ධය 30. හරි. බෝට් ස්කන්ධය 30. එයා යනවා ආපස්සට. ද කියලා බලමු. ආපස්සට යනවා අපි දන්නේ. දැන් මම මේක දන්නවා ආපස්සට යනවා කියලා. ඒකෙන් මම කියේ. හරි. අපතේ යනවද කියලා බලමු. බෝට් ස්කන්ධය 30යි. එයාගේ ප්‍රවේගය අපි දන්නේ. හැබැයි අපි දන්නෝ එයා ගමන් කරපු දුර x කියලා ගමු. හරි. මෙතන ඉඳලා x දුරක් පිටිපස්සට ගිහිල්ලා මෙයා. මෙයා මෙතනට යනකොට. අර t කාලය තුලම. හරි. බල්ලා මෙතනට ආපු කාලය තුලම බෝට්ටු පිටිපස්සට x දුරක් ගිහින්. එහෙනම් බෝට්ටුවේ ප්‍රවේගය අපි දන්න බලා x දෙනීම t. මෙයා මේක ගන්නවා 15 වැඩි කිරීම 5 වැඩිම t සමානයි 30 වාරයක් x වැඩිම t. හරි t t කපල යනවා 15ට 1යි 30ට 2යි 5 වැඩිම 2 සමානයි x. හරි 2.5 මීටර්.
නෑ ඒ කාලය තුල බෝට්ටු යනවා පිටිපස්සට 2.5 මීටර දුර. හරි 2.5 මීටර දුර. එහෙනම් එහෙම යනවා නම් අවසානයේ බල්ලා මෙතනට එනකොට බෝට්ටුව මෙහෙට ගිහින් කියනවා කොච්චර ප්‍රමාණයක්ද 10 යුනිසිටෙන් දුර නියන් 10 දන 2.5 10 දන 2.5 කොහොමද ලයිච්චම හලෙලි හරි අනු ප්‍රයෝගිකව අදාසක් දන්නේ නැතුව අපි විස්ථාපනයකින් උත්තරයක් ගන්න දැන් ඔයගේ ගානක එම්සීකිය දුන්නා පස්සේ නටන හරි හොඳ නැටුමක් නටල එනවා දාඩිය දාගෙන හදන්න දරුව वचन वांगुवन प्रवेगी වාංගුණ ප්‍රයෝගී කියලා කියන්නේ ආරම්භක ප්‍රයෝගී වගේ. ඒ කියන්නේ යා මැඩ ගන්න ප්‍රයෝගී. දුන්නා නම් මෙච්චර ප්‍රයෝගයක් යා ගන්න. එහෙම එක 58. තුවක් කඳේ දිශාව නිදාස්සේ චලනය විය හැකි ස්කන්ධේ මෙට්‍රික් ටොන් 50 50000යි. කාල තුවක්කුවක් 8 කිලෝග්‍රෑම් බර උණ්ඩයක් 200ක් එම් එස් ශ්‍රේණි වේගයකින් ප්‍රයෝගයෙන් තිරස විදිනවලු. තුවක්කු වාංගුණ ප්‍රයෝගී उंडे वेट आपत्र प्रयोग आवद काल හරි මෙයාගේ ගාන බාහිරට ආවොත් කොටදා ගන්න පුළුවන් එන්න පුළුවන් මෙච්චර අමාරු ගාන ඒකල හිතන්න බෑ पणसारणसा
අටයි කිලෝග්‍රෑම් උණ්ඩයක් 200 එම් එකකින් යනවා ඉස්සරහ. අටයි කිලෝග්‍රෑම් 200ක් එම් එකක් ශ්‍රේණියක වේගය. මෙයා මෙහෙදී බ්‍රේකේ කියන එක ලහන. වාංගු බ්‍රේක් කියලා කියන්නේ. ඒක බැලන්ස් කරගන්න හදන්න. හරි. එහෙනම් ඔන්න ආරම්භයේ මෙයා චලනය වෙන්නේ නැහැ. මෙයා චලනය වෙන්නේ නැහැ. මෙන් චලනයක් වෙන්නේ නැත්නම් ප්‍රවේගයක් නැහැ. ප්‍රවේගයක් නැත්නම් ගාමිතාව ගන්නෙ ආරම්භ ගාමිතාව බින්දුව. අවසානයේ මන් දාන්නේ යටට 8 වාරයක් 200. මේ දෙක. දාන්න. 50,000 වාරයක් v. ඔක තමයි අහන්නේ. හරිද? හරි. මම මෙයා ගෙන්දාම් 8 වාරයක් 200 ඍණ සමානයි 50,000යි v. දැන් ලියා මාතෘකාව සොයන් සීරු මාරු බල සොයන් සීරු මාරු බල යුටේ දින ගණන් ටික ඔක්කොම හදන්න සයන් සීරු මාරු බල නෝමල් යන් සයන් සීරු මාරු බල සයන් සීරු මාරු බල කියලා කියන්නේ අපි මොකක් හරි බලයක් දුන්නාම ඊට ප්‍රතිරෝධී බලයක් එයා තනියම හදාගන්න අපි මොකක් හරි බලයක් දුන්නාම එයා ඒකට ප්‍රතිරෝධී බලය තනියම හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න न्यूटन पहाट सामान प्रतिरोधी बल अलग न्यूटन दहाट सामान अलग न्यूटन तीह की याद तो तीह तो समान अलग ही है यहाँ पुरान तरह में कहते थे का अलग ही है लेकिन आपके अधीन प्रमाण तर में यहाँ उठ करने में कहते हो करो उठ न्यूटन बाहर दुनात में आया दिल ही ना दहाया दुनात आया दिल ही ना इस्तर दुनात आया दिल ही ना में आता दी बाल है साइंस यूनिवर्सल बाल है ये वगैरह सांपील ना මම ලීපුට් ටික අරගෙන දෙපැත්තෙන් බල දෙනවා. තුට්ටි වලක් දින්න එයා ආතලකින්. ඊට ප්‍රතිරෝධි බල දෙනවා. තව ටිකක් ලොකුවට දෙනවා ඒත් ආතලකින්න ඊට සමාන ප්‍රතිරෝධි බලයක්. කොහොම දිදී දිදී ඉඳලා එකලා මෙයා බින්දෙනවා. හැබැයි ඒ වෙනකම් මෙයා මොකද කරන්නේ? ස්වයන් සීරු මාරු කරගන්න. සීරු මාරු කරන ගමන් වෙනස් කරගන්න. හරි. දෙන ප්‍රමාණයට සමාන ආපස්සට දෙන ප්‍රමාණය හදාගන්න. එහෙනම් සම්පීර්ණ බල ස්වයන් සීරු මාරු බල प्रमाण उदाहरण කෙසල් ගා හරි
කෙසල් ගහට අපි කරුවක් ගහමු. කෙසල් ගහ වැටෙනවාට. කෙසල් ගහ වැටෙනවාට කරුවක්. හරි. කෙසල් ගහ වැටෙන්නේ නැහැ. හැබැයි අපි කරුවක් ගහන්නේ. මොකද ඒ? කුලම් පාරක් ආවොත් බැලන්ස් කරගන්න. හරි. ඒ වෙලාවට වලට අදාළව මෙයා රෙඩි. හා කීයක් දෙන්නේ ඒකට මම ඔප්පු. තව වැඩි වෙනවා නම් ඒකට මම ඔප්පු. තවතට නෑ ඒකට මම ඔප්පු. තව වැඩි නෑ එහෙනම් මට ඔප්පු නෑ මම වැටෙනවා කියලා ඒ අවසානේ වැටෙනවා. හරි ඒක අවසන් එතකම් මෙයා උදාහරණයක් ස්වයං තීරමාරු බලයි හරි ලියා ගන්න रबर कैटल कट हो ली कैटल कट බලයන් යෙදීමේ යොදන ලබන බලයට සමාන බලයක් සමාන ප්‍රතිරෝධී බලයක් යොදන ලබන බලයට සමාන ප්‍රතිරෝධී බලයක් එම වස්තුන් මගින් නැති කරයි इम वस्तु मगिन कर योधन लगन बाले विनाश करेना शीर मारू करेना योधन लगन बाले शीर मारू करेना එම සීරු මාරුවට අදාළව එම සීරු මාරුවට අදාළව ප්‍රතිරෝධී බලය එම සීරු මාරුවට අදාළව ප්‍රතිරෝධී බලය එම වස්තුන් මගින් නැති කර කීයක්ද දෙන්නේ ඒකට අදාළව එයා වෙනස් වෙනවා හරි මේ දෙක අරගෙන अरे उदाहरण लिया है ना उदाहरण खेचर का साथ बैठी मेला की मसाला सिलेबस के दिल दिन तो क्या बैठी मेला की मसाला आधार क्या सभी के अभी आधार के हाइगर मिला एक बैठे नए भाई उलगा काव कहते ए लाट बैलेंस कर करता मैं तीन है ना स्वयं तीन मार भी ना ए लाट अरे मैं
කොරෝන කියල කියන්නේ ඔගොනට වැඩ කරන අවස්ථාව හරි නිකන් නාස්ති කරන්න බා මේ කාලේ ඔගොල්ල වයසේ හැටියට ඔගොල්ලෝ කරන ගේම් ගහ අතල කියන එකනේ හරි අපි තෙල් කාලේ එහෙම කරා ඒ බයි බයි ඒක කරන්න එපා කියලා කියන්නේ මේ අපි මත් වෙන හින්දා මත් වෙච්ච හින්දා वैड कर मेरे बाहर बड़े कर नियम चाहते नौन तरह मिला शिष्य ने किया शिष्य लमेंट मिलावा से तुमने सिलबस हमको नहीं कवर कर हम करना करना अवस्था का මේ පාර්ලිමේන්තු පොඩි chance එකක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ online. ඉදා සිසි ගලින්. online කියලා කියන්නේ කොහොමද පොඩ අවුල්නේ. හරි. තමවද recording එක දාන්න නැහැ කිව්ව හින්දා ඇවිල්ලා ඉන්නේ. නැත්තෙයි නෑ. recording එක දානවා නේ. මොකද? recording එක දාන්න නැහැ මේ. අවශ්‍යයි විතරයි. හරි. බාරගද ගිල්ලන්න පුළුවන්. मातृका घर्षण बल घर्षण बल दम अभी पाड़ पटंग इंटरनीमेंट पटंग अंदर दम अभी धन का ඝර්ෂණ බල දාලා එහෙම මෙහෙම ආනත තලා ඊව මෙව කතා කරගෙන ඉනකොට තමයි අපි ෆිසික්ස් කරන්නේ දැන් ටික තේරෙන්නේ දැන් හරි ତර ඝර්ෂණ බලය කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය ඝර්ෂණය කියලා කියන්නේ කුෂ්ඨ දෙකක් අතර මොකක් හරි අකමැත්තක් වගේ එකක් හරි කුෂ්ඨ දෙකක් අතර එහෙම මෙහෙම යනකොට එපා එපා කියන අදහස් තමයි ඝර්ෂණ බලය කියලා තියෙන්නේ नॉर्मल पारे तार पारे घर्षण टाइल घर्षण आड़ी पुष्टि स्वभाविकाट बल पाने घर्षण बल मुनाद इतर संसक्ति आसक्ति बल जाति बल संसक्ति आसक्ति बल संसक्ति समान बल ආසක්ති කියලා කියන්නේ වෙනස් සම්මතයක් ඇතින් බල. දැන් ජලයේ ජලය අතර ඇතින බල සංසක්ති බල. ජලයේ වෙන මොනවාද එක් ඇති වෙන. දැන් අපි ඉතින් වීදුරු භාජනයකට දැම්මා. දැන් ජලයයි වීදුරුවයි අතර බන්ධනයක් තියෙනවා. අන්න ඒ බන්ධන ආසක්ති බල. හරි වෙනස් සම්මතයක් ඇතින බල. ඔන්න ඔය බලහින්දා හරි ආසක්ති බලහින්දා මේගොල්ලන්ගේ එපා එපා කියලා ප්‍රතිරෝධී බලයක් ඇති. स्थिति घर्षण संगुल के लिए गति का घर्षण संगुल के लिए स्थिति का गिर क्या स्थिर पट गति का गिर क्या विनाशन पट गति विनाश विनाश पट एक एक वेलाट घर्षण कोहमद विनाश कथागर तीन सर वोट कथागर
වෙලා මදි. හරි. එහෙනම් අද පන්ති නවත්තරම. ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්. මේ අද උගන්නු පෙන් අහන්න පුළුවන් ඊට පෙරේ අහන්න පුළුවන් නැත්නම් මේ ඉස්සරහා දේවල් අහන්න ඒවෙන් අහන්න ඕන එකක් අහන්න. ඊක බල බලන් අහන්න එපා. සබ්ජෙක්ට් අදාළ දේවල් ඕන එකක් ඕන තැන. හරි එනතර පන්ති නවත්තනවා ලබන සතියේ හම්බෙමු.